දර්ශනාත්මක වුණා. ගොඩක් ලස්සනයි. හැම දෙයක්ම දැන් ලස්සනට පිළිවෙලකට කරගෙන ආවිල්ලා තියෙනවානේ. දර්ශන අතුකරණලගේ නර්තනයට ඔබ කැමති නම් ඔබට තියෙන්නේ ඔහු වෙනුවෙන් SMS මනාපයක් එවන්න තමයි. ඒ තමයි DCD හිස්තනක අංක 5 කියලා සඳහන් කරලා 99.2 කට ඕනෑම ප්‍රමාණයක් ඔහු වෙනුවෙන් ඔබට SMS කරන්න පුළුවන්. හැබැයි සඳ ඔබට කාලය තිබෙන්නේ හෙට උදෑසන 8 වෙනකම් පමණයි. දර්ශන ඔයා මොනහරි කියන්නේ ගාල් ප්‍රදේශයේ ඔයාගේ SMS ගන්න මොනහරි දෙයක් කරගෙන යනවද? මගේ යාළුවන්ට යාළුවන්ට ගොඩක් උදව් කරනවා. ඒ අනුව මම හිතනවා මුළු ගාල් දකුණු පළාතම දන්න හැටි කියලා. හරි. DCD හිස්තනක් අංක 5 කියලා සඳහන් කරලා 99.2 කට ඕනෑම ප්‍රමාණයක් දර්ශන වෙනුවෙන් ඔබට SMS කරන්න පුළුවන්. ඒ සඳහා ඔබට කාලය තිබෙන්නේ හෙට උදෑසන 8 වෙනකම් පමණයි. ඊළඟට මේ වේදිකාවේ තවත් දක්ෂ නර්තන ශිල්පිනියක් ඇගේ නර්තන ඉදිරිපත් කරන්න සූදානම් වෙ සිටිනවා. ඒ රමේෂා රවින්ද්‍රි කොලඹෝ ෆැන්ටාස්ටික් 5. උපේක්ෂා මට බාර කරා. අපි තුන්දෙනාම කතා කරා මොකද්ද මේවා කරන්න කියන එක. අපි තුන්දෙනාම හිමාලි උපේක්ෂා මම මොන මම කතා කරනවා හොඳේ තුන්දෙනාම මේ පළවෙනි කාරණාව අපි අවිවාදයෙන් පිළිගන්නවා ඔයා හොඳ නර්තන ශිල්පිනියක් කියලා. හැබැයි ඔතන තමයි අපි හරිය තේරුම් ගන්න ඕන තැන. මොකද සෝලෝ ඩාන්ස කෙනෙක් කියන්නේ තනියෙන් නර්තනයේ ඉදිරිපත් කරන ශිල්පිනියකට පුළුවන් වෙන්න ඕන තමන් කෙරෙහි සියලු දෙනාම හිත ඇදවැඩ ගන්න විදිහට නර්තනය දෙන්න. ඒ විතරක් නෙවෙයි මේ හිමාලි ඉස්සලා කිව්වා වගේ තමන් දැනගන්න ඕන තමන් එක තරඟ කරන තරඟකරුවන්ගේ තරඟකාරී ස්වරූපය මොකද්ද කියලා. මොකද මේ වෙනකොට කණ්ඩායම් වශයෙන් නටලා තනි තනිව නටලා ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ගේ අනික් අයගේ තියෙන තත්ත්වය මොකද්ද කියන එක. අනිත් අයගේ තියෙන ටැලන්ට්ස් මොනවද කියලා දැනගෙන තමයි ඔයා තරඟයට ඉදිරිපත් වෙන්න ඕන. අර මම මුලින්ම කිව්වේ දක්ෂ නර්තන ශිල්පිනියක් කියලා. ඒ වාගේ උපන් හැකියාව. හැබැයි
ඔයා පොඩි වැරද්දක් කරගත්ත මෙතන. ඔයා ලස්සන මොනරෙක් විදිහට නේද ඇඳලාවිල්ලා ඉන්නේ. ආ සෙබඩක් විදිහට මෙහෙම තියාගෙන සෙබඩ කියලා කෑගෙන හොමේ පැත්තේ. ඈ මොනර පිහාටු ගහගෙන ඇවිදිලා ලස්සන කස්ටියුම් එකක් ඇඳගෙන ආවම දැන් අපි වුණත් හිතෙනවා යා නටන්න යන්නේ මොනරෙකුට සම්බන්ධ දෙයක්ද කියලා. හැබැයි ඔයා නැටුවේ ගිරෙන් ගිරට පැන. හනුමාවන්නම. එතකොට පොඩි ජජ් බෝඩ් එකකින් අපට පොඩි පරස්පරයක් දැනනවා. ගිරෙන් ගිරට පැන හනුමාවන්නේ මේ ටීම් එක අරගෙන සෙන්ටර් ග්‍රේඩ්ස කරපු මේ හෙරිටේජ් කියන ට්‍රැක් එකට ඔයා මොනර අයිටම් එකක් කරනකොට මොනරෙකුගේ ගමන් විලාශය මුලින් ඉදිරිපත් කරන්න රමේෂානේ ඒක ගැළපෙන්නේ නැහැ. ඒක ඇත්තටම ගැළපෙන්නේ නැහැ. ඒක මන් දන්නේ නැහැ මට හිතාගන්න බැහැ. දැන් මම කොහොමද මුණ දෙන්නේ කියලා ජජ් බෝඩ් එකට මම ඇත්තම කියන්න ගත්තේ. ඕක හොඳයි කියලා මම ඇප්‍රීෂিয়েට් කරන්න ගත්තා. අපිටත් හොඳ නැහැ කාටත් හොඳ නැහැ. එතන තමයි පළවෙනි නොගැලපීම. තනියෙන් තරඟ කරන ශිල්පිනියෙකුට හෝ ශිල්පියෙකුට පුළුවන් වෙනවා තමන් පාවිච්චි කරන මාධ්‍ය මොකක්ද කියලා හරියට දැනගන්න. එයා රංගනයේ යෙදුනේ ගිරෙන් ගිරට පන ලැබුම් සොයා පුබු කියන අපේ හනුමාවන්න මේ පළවෙනි කවිය අරගෙන ක්‍රියේට් කරපු සෙන්ටිග්‍රේඩ් ලගේ උරුමෙට. ඒකයි ඒකයි ගැලපුණේ නැහැ. දෙවනි එක හරි ගීතයකට වාට පුළුවන් උපරිමයෙන් තමයි සමනල් හැඟුමක් ඉදිරිපත් කරේ. සම්පූර්ණ නර්තනය ගත්තොත් ඔයා වෙන ගීතයක් තෝරගත්තා නම් සෙන්ටිග්‍රේඩ් ට්‍රැක් එක වෙනුවට වෙන මොන හරි ට්‍රැක් එකක් තෝරගත්තා නම් මං හිතන්නේ ඔයාට මීට වඩා ප්‍රතිඵල පෙන්වන්න තිබුණා. මං කොහොමද හොඳයි කියන්නේ? ඈ හනුමාවන්නමට මයුරා නර්තනකොට මිනිස්සු ඒක තමයි දැනගෙන කතරගම යන්න ඕන අපි. නැත්තම් අතර මග. එහෙම නට ඔයා අතර මග වෙන්නේ නැහැ. ඔයා ඉස්සරහට යන ගෑනල මේ මොකද අපේ සෙට් එකේ ඉන්න හොඳ දක්ෂ නර්තන ශිල්පිනියන්නේ. එහෙම අතර මග ඔයා නවතින එක නැහැ. අපි ඔයාව මග පෙන්නන හින්දා. මීට පස්සේ කවුරු කවුරුත් තමන් තෝරගන්න සංගීත ඛණ්ඩය තමන්ගේ නැටුමට ගැලපෙනවද? නැටුමේ මාධ්‍යයට ගැලපෙනවද? තෝරාගන්න චරිත ස්වභාවයට ගැලපෙනවද කියලා තෝරගන්න ඕන. අන්න ඒ ටිකත් හිතේ තියාගෙන SMS දෙයි ඔයාගේ ලස්සනට පෙනුමට සහ ඔයාගේ අනිත් නර්තන හැකියාවට අනිවාර්යයෙන්ම ඔයාට SMS ලැබේ. හැබැයි කල්පනාවෙන් මේ මගේ යන්න ඕන. ජය වේවා. මොකද හිතෙන්? ගර්භනිෂ මණ්ඩලයේ කියපුවේ මම පිළිගන්නවා. මම මෙහෙම ප්‍රශ්නයක් අහුව දැන් තනි තනිව තරඟ වදින තරඟ වටේදී දක්ෂ තරඟකරුවන් 20 දෙනෙක් ඉන්නවා. මේ අතර ගැහැල්ලම ඉන්නේ කීප දෙනෙක්. ඔයාලට තියෙන ලොකු අභියෝගයක්. හරි කොහොමද ඔය අභියෝගය බාර ගන්න? බරලකට ඔබට හෙට දවසේදී ඔබ තේරුණොත් ඉදිරියට යන්න මේ තරඟ වටේ තුලේ ඔබ කොහොමද ඔබේ නර්තනය ඉදිරිපත් කරන්නේ? මගේ උපරිම හැකියාව ඉදිරිපත් කරන්න පුළුවන් ශෛලියෙන් මම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඔබට පුළුවන් රමේෂා වෙනුවෙන් ඔබ SMS මනාපය ලබා දෙන සඳහා ඔබට කරන්න තියෙන්නේ DCD හිස්සනක අංක 6 කියලා සඳහන් කරලා 99.2කට ඕනෑම ප්‍රමාණයක් රමේෂා වෙනුවෙන් SMS කරන්න පුළුවන්. ඒ සඳහා ඔබට කාලය තිබෙනවා හෙට උදෑසන 8:00. ඒ වගේම තව අධ්‍යක්ෂ රත්න ශිල්පීන් ශිල්පීන් කීප දෙනෙක් සිටිනවා මේ වේදිකාවේ නර්තන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. නර්මදා. හරි. දැන් මාත් සමග ඉන්නවා නිෂානි, ඉමල්ක, තුවන්. තුවන් හොඳට පේනවද වටපිටාව? ඔක්කොම නිකන් වහින්න වගේද? කොයි වගේද? මන්දරම් පේනවා. ෂුවර්ද? ඔක දාගෙන නටන්න යන්නේ? දාගෙන ටිකක් කියලා නටර තමයි අයින් කරන්නේ. හරි ඉමල්ක, ඔයා හිතන විදිහට දැන් දෙරණ සිටි ඔෆ් ඩාන්ස් බෙස් ඩාන්සර් කියන කම්පිටිෂන් එකේ දැන් 18 දෙනෙක් ඉන්නවා. මේ 18 දෙනා අතර හොඳ තරඟයක් තියෙනවද? අනිවාර්යෙන්ම ඔව්. හොඳම top 20 කියන්නේ මේ තරඟේ ඉන්න හොඳම 20 දෙනා. ඇත්තටම ලොකු තරඟයක් තියෙයි ඉදිරියට. දවසින් දවස වැඩි වෙයි. ඒෂානි, දැන් දැකපු නැටුම් අතරින් ඔයාගේ ආසම නැටුම, ඒ කියන්නේ කවර නටපු කෙනෙක්ගේ නමක් කාට කියන්න පුළුවන්? කවුද ඔයාගේ හිතට ඇල්ලුවේ? කවුද? සුබුන් කියන්න බෑ. ඔගලන් කණ්ඩායමේනේ. එහෙමත් එකද? එහෙනම් ශ්‍රී. හරි, එහෙනම් අපි බලමු දැන් ගොඩක් ඉස්සරහට අපිට බලා ගන්න පුළුවන් මේගලන්ගේ ලස්සන ආයතන එකිනෙකාට තරඟකාරීත්වය දෙන විදිහ අපිට බලා ගන්න පුළුවන් මේ කෙටි විරාමයෙන් පස්සේ. දෙරණ සිටි ඔෆ් ඩාන්ස්. Derana City of Dance. Yawwan Nartani Taraka Pila.